चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सद्गमुखदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य සිනාසි අද දවසේ සඳුදා ධර්ම දක්ෂිනාව තුළින් මෙතනතුන් බලාපොරොත්තු වන්නේ බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ධර්මයේ සුළු කොටසක් නම ශ්‍රවණය කරන්න. ඉතින් අද දවසේ සඳුදා ධර්ම දක්ෂිනාව තුළින් අප විසින් දේශනා කරන්නා වූ ධර්ම කාරණා දැනගෙන ගන්නා වූ සියලු දෙනාටමත් ඒ වගේම අපගේ දේවතා ආරාධනාදිය පිළි අරගෙන යම් තාක් දේව සමූහයක් ये धर्म श्रवणे कर दहम दशे आशावे कलगत करेवागेम शीलु दिनात्म पटने धर्मेम अवबोध देवा शील प्रार्थना करेनाल विशेषेण अंगुत्र निकाय अट्टक निपाते इन वेशालिक उपेन सूत्र देशनाव कथाकुण විශේෂයෙන්ම මේ දේශාලික උද්ගතෝත්සවයේදී සතනෙන්න බුදුරජාණන් වහන්සේ කෙරෙහි මේ උග්‍ර විහෙත්තිය පැහැදුණු ආකාරයත් අනුකූර වූ ධර්මයේ ශ්‍රවණය කරන්න පැමිණිලා ඔහුට මුලින්ම අනුකූර කතාවෙන් මේ කතා කරන්නට යෙදුණා. එෙහිදී විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ අනුකූර කතාවෙන් සම්බන්ධ ධර්මයේ දේශනා කරන ලද ආකාරය දානකතා දාන කතා සීල කතා සත්‍ය කතා ඒ වගේම කාමයන්ගේ ආදීනව සහ නිකාමයේ ආනිසංස කියන මාතෘකාව ඔස්සේ කොහොමද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කියන කාරණාව මේ උග්‍ර කියන ගෘහපතිතුමා නැත්නම් උග්‍ර කියන අනාගාමී ඵලයට පත් වෙච්ච ගෘහපතිතුමා මේ භික්ෂුන් වහන්සේට විස්තර කරලා දෙන්න තියෙනවා. අද අපි විශේෂයෙන් කියා දෙන්න බලාපොරොත්තු වෙනවා මේ සාමිසංසික ධර්ම දේශනාව පිළිබඳවත් ඒ වගේම ධර්මයේ ඇසීමේදී ඒ වගේම ධර්මය දැනගෙන ගන්නකොට විහිපිනතුන් විසින් අනුකම්පණය කර යුතු ක්‍රියාපිළිවෙත් පිළිබඳවත් දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉන් අනතුරුව ඉදිරියට තියෙන ධර්ම කාරණා පිළිබඳව කියා දෙන්නට බලාපොරොත්තු වෙනවා. පිනවත්නි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ධම්මසවතුන් සූත්‍ර දේශනාවෙන් ආරම්භ වෙලා ඒ වගේම බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත් වූ අවස්ථාවේ අවසාන බුද්ධ වචනේ දක්වා දිවෙන ඛණ්ඩ විදිහට 84,000ක ධර්මස්කන්ධයේ තියෙන මහත් වූ ධර්ම දේශනාවක්. මේ දේශනාව ප්‍රධාන වශයෙන් විනය සූත්‍ර අභිධර්ම කියන තුන් කොටසකට බෙදෙනවා. ඒ ධර්මය ගත්තහම විමුක්ති වශයෙන් යුක්තයි. දැන් අපි සමහර වෙලාවට අහනවා දෙපින්තුන්ගෙන් කො බලන්න නිවනේ සුවය යම් පමණකට හෝ අංශු මාත්‍ර ප්‍රමාණයකට හෝ විංග උදවිය අසෝස්සන්න කියලා සමහරවිට අපි ධර්ම දේශනාවලට වැඩම කරපු අවස්ථාවලදී කිම අහනවා. අන්නේ අහපු අවස්ථාවලදී ගොඩාක් වෙලාවක දිහි පින්නතුන් සමහර අවස්ථාවලදී දෙනු ලබන උත්තර පිළිබඳව
බලාපොරොත්තු රහිත සත්‍යයන් අතරින් අවස්ථා අපිට දකින්න බලන්න පුළුවන් හැකියාව තියෙනවා. සිනත් බෞද්ධයෙක් නම් ඒකාන්ත වශයෙන්ම නිවන පසක් නොකලාක නමුත් නිවනේ ස්වභාවය පිළිබඳව යම් පමණකට හෝ අවබෝධයක් තියෙන්න ඕන. උදාහරණයක් ඇටියෙද නිවන හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සංහාව සමුලින්ම දුරු කිරීම. අපි කවුරුත් කවම සංහාව සමුලින්ම දුරු කරගන්න කියන්නේ එනමුත් සංහාව යටපත් කිරීමෙන් ලබන්න පුළුවන් සුවය පිළිබඳව යම් තාක් දුරකට අත්දැකීම් ඇති. ඔබට ඒ වාගේම අත්දැකීම් ඇති මටත් ඒ වාගේම අත්දැකීම් බොහෝමයක් තිබෙනවා. දැන් උදාහරණයක් ඇටියෙද ගත්තොත් එහෙනම් අපි හිතනකෝ අපි දානමය සීකම සිද්ධ කරනවා. ඒ දානමය සීකම සිද්ධ කරනකොට දානයෙන් කෙරෙන්නේ ඇත්තටම සිතේ තියෙන සංහා සිතිවිලි දුරු කරලා ඒ වෙනුවට දාන ආදී නැත්නම් පරිත්‍යාගයේ සිතිවිලි තවදුරටත් සිතේ වර්ධනය කිරීමක්. ඒකට යම් කිසි කෙනෙකුට තමන්ගේ හිතේ සංහාදී සිතිවිලි වර්ධනය වීම නිසා බොහෝසේ වර්ධනය වීම නිසා සිත තුළ යම් අපහසුාවක් ඇති වුණාද ඒ සංහාව අඩු කිරීමට උත්සාහවත් වීම නිසා දුරු කිරීමට උත්සාහවත් වීම නිසා ඒකනට එයි සුවයක් ලබන්නත් පුළුවන්. ඒ සුවයක් ලැබීම නිසා යම් ශාන්තියක් තියනවාද ඒ ශාන්තිය අපි හැමෝටම විඳින්න පුළුවන් හැකියාවක් තිබෙනවා. දැන් එක්තරා අවස්ථාවක මම දානමය පින්කමක් සඳහා සූදානම් වුණා. ඒ දානමය පින්කමට සූදානම් වුණාට පස්සේ ඒ දානය සූදානම් කරපු නිවැරදි සියලු දෙනා භික්ෂුන් වහන්සේලා 12 නමකට පමණ දානය සූදානම් කරලා තිබ්බා. නමුත් ඒ දානීය භික්ෂුන් වහන්සේලා 12 දෙනෙකුට පමණ සූදානම් කරලා තිබ්බට ඒ දානීය 12 දෙනෙකුට ප්‍රමාණවත් මට්ටමින් සූදානම් කරලා තිබ්බේ නැහැ. ඒ දානීය ඇත්තටම ගත්තොත් එහෙම භික්ෂුන් වහන්සේලා 8 දෙනෙකුට එහෙම නැත්නම් භික්ෂුන් වහන්සේලා 7 දෙනෙකුට පමණ ප්‍රමාණවත් වෙන විදිහට තමයි ඒ දානීය සූදානම් කරලා තිබ්බේ. ඉතින් ඊට පස්සේ ඒ දානීය පින්කම් වැඩම කරපු භික්ෂුන් වහන්සේලා හරි අපහසුතාවයකට පත් වුණා. මොකද දානීය දෙදෙනෙකුට ඒ දානෙ හොඳටම භික්ෂුන් වහන්සේලාට තේරුණා ප්‍රමාණවත් නැහැ කියලා. ඉතින් අවසානයේදී මේ භික්ෂුන් වහන්සේලා කතා කළේ මෙයාලා කිසිම අවස්ථාවක දාන ආදී පින්කම් සිදු කරලා නැහැ. ඒ පින්කම් සිදු කරලා නැති නිසා තමයි මේ විදිහට මේ දානමය පින්කම් සූදානම් කරලා තිබෙන්නේ කියලා. වැඩමුළු ලැබෙන භික්ෂුන් වහන්සේලාට සුදුසු ප්‍රමාණයට පිරිකර ආදිය සූදානම් කරලත් නැහැ. ඒ වෙනුවට ඒ කිසිම දෙයක් දකින්න බලන්න නැති අවස්ථාවක් ගොඩාක් වෙලාවක තිබුණා. ඉතින් යන්නේ ඒ නිසා අපේ සමහර පිරිස් ඉන්නවා දාන ආදී පින්කම් සිදු කරනකොට ඒ දාන ආදී පින්කම් පිළිබඳව හරි වැටහීමක් නැතිව කටයුතු කරනවා බලනවා අපිට සමහර වෙලාවට දකින්න පුළුවන්. පිරිකර සූදානම් කළත් විසු මහතේලා දුනුස් කෙනෙක් වැඩමල තිබ්බා දානමය පින්කම්. නමුත් පිරිකර සූදානම් කළා තිබ්බ විසු මහතේලා 10 දෙනෙකුට පමණයි. කී දෙනෙකුට පිරිකර සූදානම් කරනවද විසු මහතේලා කීයක් වඩිනවද වඩම්මනවද දානීයට පූජ කරන්නේ මොනවාට කොහොමද කියන කාරණා පිළිබඳව හරි හැටි නිවැරදි වැටහීමක් ඒ ඇත්තන්ට ඇත්තේ නෑ. අන්න ඒ නිසා මොකද උනේ ඒ දානමය පින්කම බොහෝසේ අසාර්ථක පින්කමක් බවට පත් වුණා. ඒකට හේතුව ඒ දායක පින්නතුළු බොහෝ අපහසුතාවයකට පත් වුණා. ඒ වාගේම භික්ෂුන් වහන්සේලාත් බොහෝම සද අපහසුතාවයකට පත් වුණා. දානීය වැළඳීමේදී ඒ වාගේම පිරිකර පූජා කිරීම ආදී කටයුතු වලදී බොහෝම සද අපහසුතාවයකට පත් වුණා. අන්න ඒ නිසා දාන ආදී පින්කම් සිදු කරනකොට ඒ වාගේම අනෙකුත් පින්කම් සිදු කරනකොට කරන ලබන පින්කම පිළිබඳව හොඳ අවබෝධයකින් අපි මේ පින්කම් සිදු කරන්නේ කොහොමද කියලා දැනගෙන ඒ පිළිබඳව වැටහීමෙන් යුක්තව ඒ කටයුතු සිදු කරන්නට ඕනේ. දැන් උදාහරණයක් හැටියට අපි බලමු කොහොමද පින්කමක් සිදු කරන්නේ කියලා. දැන් මේ කාරණා ඔබට කියා දෙන්නේ වෙන හේතුවක් නිසා නෙමෙයි, ගොඩාක් වෙලාවට ගිහි සමාජය තුළ නිවැරදි අවබෝධයක් නැති නිසා. ඒ වගේම සමහර අවස්ථාවලදී තරණකාරීත්වය නිසා. එයා මෙහෙම පින්කමක් කළා ඊට වඩා මම පින්කම් කරන්න ඕනේ. තරණකාරීත්වය හොඳයි. නමුත් ඒ තරණකාරීත්වය අයහපත පිණිස පවතින තරණකාරීත්වයක් නම් ඒ වගේම මුලාවක් සමග මෝහයක් සමග ඊයේ තරණකාරීත්වයක් නම් ඒයින් ලොකු ප්‍රයෝජනයක් අත්විඳින්නේ නැහැ. අන්න ඒ නිසා තමයි පරිස්සම් වන්නට ඕනේ කියලා කියන්නේ. දැන් සමහර අපේ පින්තුන් ඉන්නවා තමන්ගේ ගෙදර හදන්නේ ඊළඟට ප්‍රතිසංස්කරණය කරන්නේ එහෙම නැත්නම් ගෙදරට බඩුවක් මුට්ටුවක් ගන්න හැමදේම කරන්නේ අනිත් ජීවල් වල මිනිස්සු කරන දේවල් දිහා බලාගෙන. Tamante ඒක දරන්න පුළුවන්ද බැරිද කිසිම දෙයක් ගැන හරියටම හාන්කවිෂේකවත් දැනුමක් නැහැ. අන්න ඒ නිසා පින්කම් සිදු කරනකොට අපි හැමතිස්සෙම
ඒ පින්කම් පිළිබඳව හරියට අවබෝධයේදී නානිකංශයේ පිපක්ෂයේ පිළිබඳවත් හරිය අවබෝධයේදී වගේම ඒ පින්කම සූදානම් කරගන්න තැනේදී හරිය අවබෝධයේදී කටයුතු කරන්න ඕනේ. අපි ටිකක් මේ ගැන කතා කරලා බලමු කොහොමද පින්කමක් සිද්ධ කරගන්නේ කියලා. අපි හිතමු අපි සංඝසතු දානමේ පින්කමක් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙමු. තව සංඝසතු දානමේ පින්කමක් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනකොට ඇත්තටම දානමේ පින්කමක් එහෙමනම් අපි තුන් පිරිත් පින්කමක් වෙන්න පුළුවන් දානමේ පින්කමක් වෙන්න පුළුවන් වර්තමානයේ තුල බොහෝ කරුණ සාධනා නිසා අපි පුරුදු පුහුණු කරගෙන තියෙන දේවල් නිසා අධික වියදමක් දරන්න වෙන පින්කම් හැකියිත හඳුන්වන්න පුළුවන් විශේෂයෙන් ධර්ම දේශනාමේ පින්කමක් ගත්තත් එහෙම නැත්නම් වෙනත් පින්කමක් ගත්තත් මේක දකින්න පුළුවන් හැකියාව ඒකාන්ත වශයෙන්ම තියෙනවා අන්න ඒ නිසා මුලින්ම තමන්ගේ ධනය නැත්නම් තමන්ගේ වස්තුම කොහොමද කියන කාරණාව පිළිබඳව සලකා බලන්න ඕනේ. එහෙම තමන්ගේ වස්තුම පිළිබඳව සලකලා බලලා අනතුරුව මොකක්ද කරන්නට ඕනේ ඒ කරන පිළිවෙල පිළිබඳව සාකච්ඡා කරන්න. දැන් සමහර වෙලාවට අපේ ඇත්ත පින්කම් කරනවා නෝනා පින්කම් කරනවා මහත්යත් එක්ක සාකච්ඡා කරන්නේ. මහත්යත් පින්කම් සූදානම් කරනවා තමන්ගේ භාර්යාව නෝනාත් එක්ක කතා කරන්නේ. දූ දරුවෝ පින්කම් ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. ඥාතීන්ට සමහරලාවට ආරාධනා කරනවා එක පැත්තක ඥාතීන්ට විතරයි ආරාධනා කරලා තියෙන අනිත් ඥාතීන් කිසිම දෙයක් ගැන දන්නේ නැහැ. ඊට පස්සේ පින්කම කරන්නේ ගිය පස්සේ අන්තිමට පින්කමක් නෙමෙයි නෝන මහත්තයලා ඔක්කොම එකට එකතු වෙලා රණ්ඩු කරුවල් වීමක් තමයි දකින්න බලන්න තියෙන්නේ. ඊළඟට දූ දරුවෝ කරන දේ දන්නේ නැහැ, කළ යුතු දේ දන්නේ නැහැ. මේ කිසිම දෙයක් ගැන දන්නේ නැතුව අවසානයේදී හැමෝම ගැටිලා තරහ වෙලා පවුලේ ලොකු ප්‍රශ්නයක් බවට මේ පින්කම සාධිකා වෙන අවස්ථා නැත්නම් පරිහරණය වුණු අවස්ථා අපි ඇත්තටම දැකලා තියෙනවා. අන්න ඒ නිසා පින්කමක් සූදානම් කරනකොට මුලින්ම අපි හිතමුකෝ කවුලට කාර්යකමගේ පින්කම සූදානම් කරන්නේ කියලා. තමන්ගේ භාර්යාව, දූ දරුවෝ නැත්නම් අපි තුමේ මේ ගෙදර තව වාසය කරන කවුරු හරි සහෝදර සහෝදරියෙක් ඥාතියෙක් ඉන්නවනම් හැමෝම එකට එකතු වෙන්න. හැමෝම එකට එකතු වෙලා මුලින්ම මෙන්න මේ අසුවල් දවස කියලා ඉවර වෙලා සාමාන්‍යයෙන් දල වශයෙන් කාලපරාසයක් නිර්ණය කරගන්න පින්කමක් සූදානම් කරනකොට. එනම් කාලපරාසයක් නිර්ණය කරගෙන බලන්න තමන්ගේ ආර්ථික මට්ටමත් එක්ක දල වශයෙන් මොන වගේ ප්‍රමාණයකින් තමන්ට ඒ දේ කරන්න පුළුවන්ද කියලා. දැන් අපේ සමහර ඉන්නේ මංගල උත්සව ගන්නවා, මංගල උත්සව ආර ගන්නවා ලක්ෂ 5 10 වියදම් කරලා ඊට පස්සේ බැන්දි දවසේ දන් කවුල් වල ප්‍රශ්න. ඇයි අර ණයකාරයෝ ඊට පස්සේ මොකද වෙන්නේ? තමන්ගේ පසුපසින් පැමිණෙනවා. ඒ ණය මුදල් ගෙවා ගන්න විදිහක් නැහැ. අන්තිමට සාමසාමීව බොහොම ආදරයෙන් කරුණාවෙන් පවුල් ජීවිතය ගත කරනවා නෙමෙයි අර ණය දෙවා ගන්න විදිහක් නැතුව අන්තිමට භාර්යාවත් Tamanට දොස් කියනවා ඥාතීනුත් දොස් කියනවා ඒ වගේම වෙනත් අසල්වැසියෙක් දොස් කියනවා ඒ වගේම ණයකාරයෙක් සමහරවිට දොස් කියනවා හැමෝගෙම දොස් අහගෙන අර බොහොම ලස්සනට ගත කරන්න තියෙන විවාහ ජීවිතේ සම්පූර්ණයෙන්ම විනාශ කරගන්න අවස්ථා අනන්තවත් අපි දැකලා තියෙනවා අන්න ඒ වගේ තමයි පින්කම් කරන්න ගියත් අපේ සමහර පිරිස් උජාරියට එහෙම නැත්නම් අනුන්ට පේන්න ලෝකෙට දහස් ගණන් ලක්ෂ ගණන් මුදල් ණය දෙලා අනතුරුව පින්කම් කරලා අනේ අපරාධ මෙහෙම පින්කමක් කළේ මෙච්චර වියදම් ගියා අච්චර වියදම් ගියා කියතිය ඒ ගැන කනස්සල්ලෙන් එහෙම නැත්නම් ඒ ගැන නිරන්තර දෝෂාරෝපණය එකිනෙකාට එකිනෙකාට එල්ල කරගනිමින් තමයි කටයුතු කරන්න සූදානම් වෙන්නේ අන්න ඒ නිසා බොහොම පරිස්සම් වෙන්න ඕනේ මේ ළඟදී ඔය මම ගන්න පිරිසක් විවාහ මංගල්‍යයකට සහභාගී වුණා විවාහ මංගල්‍යයේ ඉතා උසස් ආකාරයෙන් සිදු වුණා නමුත් විවාහ වෙච්ච යුවළ විවාහ වෙලා මාසයකට පස්සේ ඇති වුණු ප්‍රශ්නයක් නිසා අපිත් එක්ක ඒ කාරණා පිළිබඳව සාකච්ඡා කරන්න පැමිණුණා ඒ පැමිණුණාම බැලේ නම් තමන්ගේ තියෙන වත්කම ධනෙ සියල්ලම වියදම් කරලා මහා ලොකුවට විවාහ උත්සවයේ ගත්ත මිසක් නැත්නම් විවාහ උත්සවය සූදානම් කළා මිසක් ඒ විවාහ ජීවිතෙන් පස්සේ දෙන්න ජීවත් වෙන්නේ කොහොමද? තමන්ගේ ආර්ථිකය සකස් කරන්නේ කොහොමද? තමන්ගේ ආර්ථිකය හසුරව ගන්න කොහොමද කියන කාරණා ගැන කිසිම දැනුමක් තිබුණේ නැහැ. ඒ අන්තිමට ණය වෙලා මේ විවාහය කරලා තියෙන්නේ. දැන් අද වෙනකොට ඒ ණයකාරයෝ ඇවිල් ඉවර වෙලා බොහොම දොස් කියනවා. සමහරවිට අසබ්බව දැනෙන පවා තමන්ගේ ගෙදර හැටෝ ගහලා ගෙදර බඩමුට්ටු වලට පවා සමහරලාවට ඒවත් පවා පොළවේ ගහලා ණය මුදල් ඉල්ලමින් මහා විනාශයක් කර නැත්නම් මහා දෝෂාවක් ඇති කරන තත්වයකටපත් වෙලා මේක විසඳ ගන්න බැරුව පැමිණෙනවා. ඉතින් ඇත්තටම බැලින් නම් පළවෙනි කාරණාව තියෙන විවාහ ජීවිතයකට ඇතුළත් වෙනකොට ඒ විවාහ ජීවිතයේ ඉදිරියට දෙන්න කොහොමද ගත කරන්න කියන කාරණාව හරියට කළමනාකරණය කරගන්න එකයි. එහෙම නැති නිසා ලෝකයට තේින්න
නැත්නම් තව කෙනෙක් සතුටු කරන්න සමන්ට බැරි දේ කරන්න ගිහිල්ලා අද වෙනකොට සම්පූර්ණයෙන්ම විවාහ ජීවිතේ දෙදරන මට්ටමකට පත් වෙලා තියෙනවා. මේ වගේම තමයි සින්කම් කරන්න ගියාම ඉස්සරහා ගෙදර මිනිස්සුන් හාමුදුරුවෝ 10 දෙනෙක් වැඩමුවා නම් ඊට පස්සේ අල්ලපු ගෙදර මිනිස්සුන්ට ඕනේ ඒකට 20 දෙනෙක් වැඩන්නයි. සමන්ට ඒක දරන්න පුළුවන්ද? සමන්ට ඒ විදිහට පින්කම කරන්න පුළුවන්ද? කොහොමද කියන කාරණා පිළිබඳව කිසිම දැනුමක් නැහැ. අන්න ඒ නිසා ඔබට දූ දරුවෝ ඉන්නවා, වෙනත් විසුකම් තියෙනවා ඉෂ්ට කරන්න, වගකීම් තියෙනවා ඉෂ්ට කරන්න. ඒ නිසා පළවෙනිම දේ පින්කමක් සිදු කරනකොට ඔබ අනිවාර්යයෙන්ම තමන්ගේ ආර්ථිකය පිළිබඳව සාකච්ඡා කරන්න. ඒක ගෙදර භාර්යාව වෙන්න පුළුවන්, දූ දරුවෝ වෙන්න පුළුවන්, හැමෝම අම්මා තාත්තා වෙන්න පුළුවන්. හැමෝමත් එක්ක එකට එකතු වෙලා අපි මෙන්න මේ අපිටම සංගතසු දාන මේ පින්කමක් සිදු කරනවා කියලා උදාහරණයකට ගමුකෝ. අපි මෙහිමයි සංගතසු දාන මේ පින්කම සිදු කරන්නේ. අපි මොන මොන පන්සල් වලට ආරක්ෂ වෙනවා කියන අපිටම ගමේ පන්සල් දෙකක් තියෙනවා. ඒ පන්සල් දෙකම බොහොම හිතවත් කියලා හිතමුකෝ. ඒකට ඒ හිතවත්කම නිසා අපිට පන්සල් දෙකේම විසුණුහන්සලා වැඩමවා ගන්න වෙනවා. ඒකට අපි හිතමු අපි ඇත්තටම ධනෙ එහෙම නැත්නම් අපි ඇත්තටම වත්තම අපේ ශක්තිය තියෙන්නේ ඒ පින්කම සිද්ධ කරන්න පුළුවන් සීමාවක්. අපිටම අපිට තියෙන්නේ ගෙදර ඉඳකඩ විසුණුහන්සලා 5 වෙනික් වැඩමවා ගන්න විතරයි. ඒකට විසුණුහන්සලා 5 වෙනික් වැඩමවා ගන්න සියෙද්දි විසුණුහන්සලා 10 වෙනික් 12 වෙනික් වැඩමවා ගන්න සූදානම් වෙනත් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම ඒක ලොකු ආරක් බවට පත් වෙනවා. මොකද විසුණුහන්සලා 10 12 වෙනකට වැඩ වාසය කරන්න ඒ නිවස තුල ඉඩ නැත්නම් නිකම් බොරුවට හාමුදුරුවරු වැඩම්මල ඉවර වෙලා අපහසුතාවයට පත් වෙනවට වඩා හොඳයි Tamange ඉඩ අද කොහොමද තියෙන්නේ කියලා බලන ඉවර වෙලා ඒක සුදුසු ආකාරයෙන් මේ පින්කම් සූදානම් කරන එක. එතකොට අපි තීරණය කරනවා කියලා හිතමුකෝ විශ්වනාන්තලා 5 දිනකටයි වැඩ වාසය කරන්න පුළුවන්. එහෙනම් හාමුදුරුවෝ 5 දිනයි. පන්සල් දෙකටම ආරාධනා කරනවා. එක පන්සලකින් විශ්වනාන්තලා කී දිනක් වැඩම්මන්න පුළුවන් කියලා හිතමු අපි තුන දෙන්නෙක් වැඩම්මන්න පුළුවන්. එහෙනම් අනෙක් පන්සලෙන් ඉතුරු විශ්වනාන්තලා තුන්නම වැඩමවා ගන්නවා. දැන් ඒකට ඒ කාරණා හරි. ඊට පස්සේ බලන්න ඕනේ තමන්ගේ ආර්ථිකය අනුව කොහොමද ඒ කටයුතු සිද්ධ කරන්නේ. තමන් මොනවද උයන්නේ කියන්නේ. පිරිකරට මොනවද පූජා කරන්නේ? මොන වගේ පිරිකරක්ද පූජා කරන්නේ? භික්ෂුන් වහන්සේලා සියලු දෙනාටම ඒ පිරිකර පූජා කරනවද? කොහොමද? පුංචි භික්ෂුන් වහන්සේලා වඩිනවද කියලා ඔයත් විශේෂයෙන් අහගන්න, ඒ වගේම දැනුවත් වෙන්න ඒ දානමය පින්කමක් සිද්ධ කරනකොට පොඩි හාමුදුරුවරු පුංචි භික්ෂුන් වහන්සේලා දානිත වැඩම කරනවද කියලා. එහෙම වැඩම කරනවා නම් ඒ පුංචි භික්ෂුන් වහන්සේලාට හැමදාම සිවුරු අඳින ඕවා දීන ප්‍රයෝජනයක් නැහැ. මොකද ඒ දේවල් මේ පුංචි විසුණු නාන්සලාගේ නිතරම පරිහරණය වෙන්නේ නැහැ. මොකද ඒක සිවුරක් ගත්තයි පස්සේ සාමාන්‍යයෙන් ඒක සිවුරක් අවුරුදු දෙක තුනක් කිසිම ගැටලුවක් නැතුව පරිස්සමින් පාවිච්චි කරගන්න පුළුවන්. ඒක නිසා පුංචි විසුණු නාන්සලා වඩම්මනවා නම් සමහරලාදී ඉගෙන ගන්න විසුණු නාන්සය කෙනෙක් වෙන්න පුළුවන්. කිරුවෙන් අධ්‍යාපනය ලැබන පොඩි හාමුදුරුවෝ කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න පොඩි හාමුදුරුවෝ කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාලා පොඩක් හොයලා බලන්න කතා කරලා ඒ විසුණු මහන්සියට මොනවද අවශ්‍ය කියලා කිසිම කවක් නැහැ. කිසිම කවක් සිද්ධ වෙන්නේ නැහැ. පින්කම තවත් තීන් පෝෂණය වෙන එකම තමයි වෙන්නේ. අන්න ඒක නිසා ඒ පිළිබඳව අවධානය යොමු කරන අපිට කිසිම විසුණු මහන්සියලා නැහැ. දැන් අපි ගන්නා එක අපි කියනවා අනිවාර්යයෙන්ම ධානයකට වඩම්මනසු කුංචිම විසුණු මහන්සියලා දෙතුන් දෙනෙක් ඉන්නවනම් උන්වහන්සේලාත් වඩම්මන්නේ. මොකද උන්වහන්සේලාත් වඩම්මලා ඒ කුංචි හාමුදුරුවෝ තමන්ගේ අම්මා තාත්තා අතහැරලා ඇවිල්ලා සහෝදර සහෝදරියෝ අතහැරලා ඇවිල්ලා හැමදේම අතහැරලා ඇවිල්ලා මේ මහන්සි වෙන්නේ වෙහෙස වෙන්නේ මේ බණ දහම් ඉගෙන ගන්න ඔයත් සංගි ගමත ඔයත් සංගි දුවදරුවන්ට සේවයක් කරන්න. මොකද ඔයත් සංගි දුවදරුවන්ට සේවයක් කරන්න බලාපොරොත්තු වෙන මේ කුංචි හාමුදුරුවංග අම්මා කෙනෙක් වගේ තාත්තා කෙනෙක් වගේ හොඳට රැක බලා ගන්න ඕනේ. දැන් මම ගන්න විහාරස්ථානයක් තියෙනවා. මේ විහාරස්ථානේ කුංචි හාමුදුරුවරු 125ක් පමණ ඉන්නවා. එක දවසක් මම පන්සලට ගිහිල්ලා ඉන්නකොට ඒ පොඩි හාමුදුරුවන්ට බණ දහම් උගන්වන්න ප්‍රතිපදේ උගන්වන්න ඒ පන්සලේ ඉන්න කුංචි හාමුදුරුවරු දෙන්නේ. ප්‍රයිස් අවුරුදු 5මාරයි ඒ පොඩි හාමුදුරුවරු දෙන්නට. කොහොම හරි කොළ කෑල්ලකට සෙල්ලම් කරන්න ගිහිල්ලා දෙන්නත් එක්ක රණ්ඩු වෙනවා. එක්කෙනෙක් අඩාගෙන ලොකු හාමුදුරුවෝ ගාවට ආවා. ඉතින් මම ලොකු හාමුදුරුවෝත් එක්ක කතා කරගෙන හිටියේ. ඊට පස්සේ ලොකු හාමුදුරුවෝ කතා කරලා ඒ සුසේ අඳන්නේ කියලා. අයිතුසේ අඳන්නේ කියලා කිව්වහම ඔන්න අර හාමුදුරුවන්ගේ නමකුත් කියල ඉවරලා ලොකු හාමුදුරුවෝ එයා මාව ගන්න නැහැ සෙල්ලම් කරන්න. එයා මාත් එක්ක රණ්ඩු වෙනවා මාව ගන්න නැතුව සෙල්ලම් කරනවා විනායත් එක්ක කියල ඉවරලා ඔන්න දැන් දෝෂ ලොකු දෝෂ ආරෝපණය. බැලින්නම් දෙන්න මොකද කරලා තියෙන්නේ ගහගෙන. වෙන රණ්ඩු වෙන අවුරුදු 5මාරයිනේ. ඔයත්තන් ඉදතර අවුරුදු 5මාරක හයක හතක පුංචි දරුවෝ ඉන්නවනම් අනිවාර්යයෙන්ම රණ්ඩු වෙනවනේ. අන්න ඒ වගේ මේ පොඩි හාමුදුරුවෝ පොඩක් රණ්ඩු වෙනවා. රණ්ඩු වෙනයි පස්සේ දැන් ලොකු හාමුදුරුවෝ ඇහුවා
ඔවා ගෙනහිල්ලා කොහොමද පරික්ෂණ කරගන්නේ කියලා. ඒක කොහොමද නෑහාන්දගේ පිළිවෙලේ තව අපිත් එක්ක මේක ගන්න අපේ වයසම සුද්ධි හාමුදුරුවෝ ගොඩක් ඉන්නවා. ඒගොල්ලන්ටත් මේක සාමාන්‍යයෙන් හම්බ වෙන්නේ නැහැ. අන්න ඒ නිසා අපි මේ ටිකක් අරගෙන යනවා ඒ ඔක්කොටම බෙදලා දෙන්න කියලා ඉවර වෙලා. ටිකක් අපි තුන්දෙනා මේ කන්න ගත්ත කොහෙන්වත් එහෙම දේවල් හම්බ වෙලා නැති කියලා ඉවර වෙලා. ඉතින් බලන්න පුංචි හදා ඔයගොල්ලන්ගේ ගෙදර රැස්සන්ගේ ගෙදර අවුරුදු 8ක 9ක 10ක පුංචි දරුවෙක් ඉතිරියා නම් කීපාරක් දවසට පිස් එකක් හරි විදිහට කීපාරක් බඩගිනිනේ කියයිද කීපාරක් කන්න ඕනේ කියලා දැන් ඔය මම ගන්න පිළිවෙලට පුංචි හාමුදුරු කෙනෙක් තියෙනවා විදේශයකට හාමුදුරු කෙනෙක් අවුරුදු 5ක 6ක පුංචි හාමුදුරු එක හාමුදුරුවෝ කෙනෙක් ඉන්නවා බිස්කට් වල ගන්න හරි ආසයි ඉතින් පොඩි ලොකු හාමුදුරුවෝ ගාවට ඇවිල්ලා පොඩි හාමුදුරුවෝ ඒ හාමුදුරුවෝ නිතරම බිස්කට් වල ගන්න ඕනේ ඇවිල්ලා කියනවා හාමුදුරුවනි මට බිස්කට් ඕනේ. ඒ කියන්නේ ලොකු හාමුදුරුවොත් මොකද කරන්නේ? වෙන අයට දෙනවට වඩා තේබුණකට එහෙම පිළිගන්නේ බිස්කට් එකක් දෙනවා. මොකද ඒ පොඩි හාමුදුරුවෝ සමාජලාවට ධානිවල දෙලා ඉන්නේ නැහැ. මොකද සිවුර පොරවගෙන කරගෙන ඒගොල්ලන්ට තාම ධානිවල ගන්න හුරුවක් නැහැ. ගොඩාක් වෙලාවට දෙක තුන වෙනකොට බඩගිනින ගන්න පටන් ගන්නවා. ඒ නිසා හාමුදුරුවෝ මොකද කරන්නේ? තේ එකක් එක්ක බිස්කට් කීපයක් දෙනවා. හරියට මොකද කරන්නේ? ඇවිල්ලා මේ ලොකු හාමුදුරුවන්ට තර්ජනය කරනවා. ලොකු හාමුදුරනේ තේරෙන්නේ නැද්ද මං තුන්ති හාමුදුරුවෝ කෙනෙක් කියලා නිතර නිතර මට බඩගිනිනවා ඒක නිසා අනිත් අයට වඩා මට බිස්කට් දෙන්න ඕනි මට බිස්කට් දුන්න නැත්නම් මං හිත සිවුරු වෙලා යනවා එහෙම නැත්නම් මෙහින් යනවා කියලා අර ලොකු හාමුදුරන්ට සජ්ජිනේ කරනවා ඊට පස්සේ ලොකු හාමුදුරුවෝ මොකද කළා කියලා අර වැඩ කරන අයට කියලා තියෙන මෙයා කොයි වෙලේ ඇවිල්ලා බිස්කට් දීලා මෙයාට බිස්කට් ටිකක් දෙන්න එතකොට එයා ඒ දේ කායේ දුන්නාම හරි ඊට පස්සේ එදා දවස හරි ඊයා ඒ බිස්කට් ටික කාලා ටික වෙලාවක් ගියාට පස්සේ කියවැඩ කටයුතු ටික ඔක්කොම සිද්ධ කරගන්න. ඒක නිසා මුලින්ම මේ පින්කම් කරනකොට ඔබ හොයන්න පුළුවන් කමක් තියෙනවා නම් පන්සලේ පුංචි හාමුදුරුවෝ ඉන්නවා නම් ඒ පුංචි හාමුදුරුවෝ වඩම්මන්න. වඩම්මන මේ වගේ පුංචි පුංචි අය කැමත ගන්න කැමතිද? හැමදාම ඇපල්, හැමදාම මෙදි, හැමදාම පේර, හැමදාම ගස්ලරු. එහෙම නැත්නම් හැමදාම අඹ. ඕවා කාලා කාලා එපා වෙනවනේ. දැන් ඔයත් දැන් තුනක් හැමදාම පොල් සම්බෝලයි බතේ කන්න ගියාම මොකද වෙන්නේ? දවස් දෙකක් තුනක් ඕක රහයි රහයි කී කීයටයි හතර වෙනි පස් වෙනි දවස් වෙනකොට ඕක නිකන් එපා වෙනවා ඊට පස්සේ ඕක වගයක් වෙනවා අනේ ඒක නිසා සමන්ගේ දරුවෙකුගේ ගානට අර පින්කම් කරනකොට පුංචි හාමුදුරුවෝ පිළිබඳව කල්පනා කරන්නේ පුංචි හාමුදුරුවෝ පිළිබඳව කල්පනා කරලා අනුතුරුව ඒ හාමුදුරුවන්ගේ අවශ්‍යතා මොනවද කියලා බලන්න දැන් උදාහරණයකට මම කියවනේ අර විතර බිස්කට් වල් ගන්න ඕන වෙන හාමුදුරුවෝ ගැන මේ එකේ ඉන්නවා පුංචිම පුංචි අවුරුදු 10කට අඩු පුංචි හාමුදුරුවෝ 25 වෙනික 30 වෙනික විතර ඉන්නවා. ඒගොල්ලෝ ගියයි පස්සේ ලොකු හාමුදුරුවෝ සමාජදායක මොකද කරන්නේ ලොකු හාමුදුරුවෝ කොයි හරි ගියාම විශ්වාසවන්ත දායකයෙක් කවුරු හරි හම්බුනොත් පිටිකරට මොනා හරි ඇහුවොත් එහෙම අර පුංචි කෙල්ල ළඟට තමයි කියන්නේ. පුංචි හොඳ විශ්වාස කෙනෙක් හම්බුනොත්. අනේ මේ පොඩි හාමුදුරුවන්ට කෙල්ලම් කරන්න පුංචි කෙල්ලම් බඩු පිටක් ගෙනත් කියලා. සමහරුන්ට තියෙන කාර් කිස්සුව. සමහරුන්ට තියෙන බැකෝ කිස්සුව. සමහරුන්ට තියෙන්නේ පොඩි මෝටර් බයිසිකල් කිස්සුව. සමහරුන්ට තියෙන ඔය ඉලෙක්ට්‍රික් බඩු අරව මේවා එකතු කරගෙන ඒ වැඩ කරන්න ඒ කිස්සු තියෙන්නේ. ඒක එක විදිහට ඉෂුන් අහන්සලා ඉන්නවා. හැබැයි මේ දේවල් ගෙනත් දුන්නට පස්සේ අර අයගේ දඟ කරන දේවලුත් නෑ. හොඳට පාඩම් වැඩක් කරගන්නවා, පෙළනොත් කරනවා, හැමෝම සමගියෙමුත් ඉන්නවා. හරි ආශාවෙන් මේ වැඩ කටයුතු දෙක කර ගන්නවා. ඒක නිසා මේ හැම දෙයක්ම වෙන්නේ අනාගතේ ප්‍රයත්නගේ දුව දරුවන්ට ලොකු හාමුදුරුවෝ කෙනෙක් බවට පත් වෙන්නේ පුංචි හාමුදුරුවෝ ආරක්ෂා කර ගැනීම තමයි සිද්ධ වෙන්නේ. ඒක නිසා Tamange පුතෙක් විදිහට මේ පුංචි හාමුදුරුවෝ දිහා බලන්න. Tamange සහෝදරයෙක් හැටියට මේ පුංචි හාමුදුරුවෝ දිහා බලන්න. බලන ඉවර වෙලා දාහනට වඩම්මල පොඩි හාමුදුරුවෝ ආස දේවල් මොනවාද කියලා එහෙම තියෙනවා නම් බලගන්න ආස දේවල් තියෙනවා නම් ඒව පිළිබඳව අහලා කරලා හොඳට ලිස්ට් එකක් හදාගන්න. මෙන්න මේවා තමයි අපි දානෙට පූජා කරන්නේ ලොකු හාමුදුරුවන්ට මේ දේවා පොඩි හාමුදුරුවන්ට මේ දේවා ඊට පස්සේ සාමාන්‍යයෙන් බලන්න දලවස්සියේ මේකට කොච්චර විතර වියදමක් යයිද කියලා එහෙම කොච්චර විතර වියදමක් යයිද කියලා බලලා අපි තුම අපි තව මාසෙකින් නැත්නම් මාස දෙකකින් ඒ පින්කම කරන්නේ කියලා මොන පුළුවන් විදිහට තේරුමක් නැති වියදම් හැම එකක්ම නවත්තලා ඒ තේරුමක් නැති නැත්නම් නිෂ්ප්‍රයෝජනවත් දේක වියදම් කරන මුදල එකතු කරන පොඩි කැටයකට හරි කවුලෙ හැම දෙනාම එකතු කරලා ඉවර වෙලා එහෙම නැත්නම් පොඩි තින් එකක් අරගෙන ඒ තින් එකකට හරි එකතු කරන්නේ එකතු කරලා ඉවර වෙලා ඒ දේවල් දායක කරගන්න ඒ දාන එකපාරම සල්ලි අරගෙන එකපාර වියදම් කරන එක නෙමෙයි ඊට වඩා කාලයක් තිස්සේ අපි මේ පින්කමටයි සූදානම් වෙන්නේ කියලා පුරුදු කරන්න පුංචි දරුවෝ ඉස්කෝලේ ගිහිල්ලා ආවහම ඉතුරු වෙන පුංචි සිල්ලා කාසි ටික ඒ කැටයකට දාන්න. ඒකද ඒගොල්ලන්ට ඒ කාලයක් තිස්සේ පින්කම පිළිබඳව හිත මෙහෙය වෙනවා.
ඊට පස්සේ බලන්නේ ඒවට යන වියදම් කොහොමද කියලා. ඒ වියදම් දුරට තමන්ට දරන්න පුළුවන් විදිහට ඒ පින්කම සිද්ධ කරගන්න අපි දැන් දෙපැත්තම හොඳට මතක තියාගන්න නෝනායි මහත්තයයි දෙන්නම එකතු වෙලා තමයි මේ දේවල් සංවිධානය කරන්නේ. සමාජලාවට පින්කම් කරනවා මහත්තයා දන්නේ නෝනා කරන්නේ. සමාජලාවට පින්කම දවසේ ගියාට පස්සේ මහත්තයා නෝනාගේ මූණ දිහා බලනවා නෝනා මහත්තයාගේ මූණ දිහා බලනවා නැත්නම් දෙන්නට දෙන්න බැනගන්නවා රණ්ඩු වෙනවා. අන්තිමට හාමුදුරුවෝ ඒක අපිට වෙලා තියෙන්නේ දානෙට ගිහිල්ලා කාගෙවත් රණ්ඩු කරුවා එහෙම නැත්නම් කාගෙවත් වෙනත් වෙනත් ප්‍රශ්න විසඳන්න තමයි මුලින්ම සිද්ධ වෙන්නේ. දානි ගන්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. මේ ළඟදී එහෙම දෙයක් සිද්ධ වුණා. අපි දානෙකට වැඩම කළා. අන්න ඒ නිසා තමයි මේ දෙගොල්ලන්ටම එකට එකතු වෙනවා මේ පිළිබඳව කතා කරන්න කියන්නේ. මෙහෙම කතා කරලා පින්කම කොහොමද කරන්නේ? දැන් අපි කතා කරලා මොන පන්සල් වලට ආරාධනා කරන්නේ? වික්ෂු මහන්සියලා කීකෙනෙක් වඩන්නනවද? හාමුදුරුවන්ට දෙන පිළිකර කොහොමද? ඊළඟට කතා කරන්නේ ගිහියගේ දෙපාර්ශවයෙන්ම මේ දෙනෙකුට ආරාධනා කරනවා. තමන්ගේ වත්කමේ හැටියට තමන්ට දරන්න පුළුවන් විදියට පුළුවන් අවම ප්‍රමාණයක් එතනදි තෝරගන්න. අපේ දුමු අපිට පුළුවන් අවම ප්‍රමාණය 25යි 30යි නම් එහෙම නැතුව අපි ලොකුවට මේ දේවල් ලෝකෙට පෙන්වන්න කෙලෙවලා 100ක් අමාරක් මෙතෙන්ට ගෙනගෙන හරියන්නේ නැහැ. අපිට දරන්න පුළුවන් විදියට අවශ්‍ය ප්‍රමාණය මේ කටයුතු සිද්ධ කරන්න. මතක තියාගන්න පින්කම් කරන්නේ ගිහිල්ලා කිසිම අවස්ථාවක කිසිම තැනකට ණය වෙන්නේ නැහැ. අපේ අය ගොඩාක් වෙලාවට මේවා ලොකුවට කරන්න ගිහින් ඉවර වෙලා හිතනවා මේ වියදම් කරන ධනය තමයි නැත්නම් වියදම් වෙච්ච ප්‍රමාණය තමයි සීම කියලා ඉවර වෙලා. වියදම් වෙච්ච ප්‍රමාණය පින් බවට පත් වෙන්නේ නැහැ. වියදම් වෙච්ච ප්‍රමාණය මහා ලොකු කාරණාවක් නෙමෙයි පින්ක පුණ්‍ය පාර්ශවය තව තවත් වර්ධනය කරන්නේ. අන්න ඒක නිසා කරන දේ තමන්ගේ හිත තව තවත් පැහැදෙන විදිහට තමන්ට තව තවත් පින්කම් කරන්න. හිත පැහැදෙන විදිහට හිත වර්ධනය වෙන විදිහට අනේ මම තව පින්කරොත් හොඳයි කියලා හිතන විදිහට ඒ පින්කම් සිද්ධ කරන්න. තමන්ටත් ඒ වගේම තමන්ගේ ඥාතීන්ටත් අනිත්‍යයටත් කිසිම කෙනෙකුට බරක් වෙන්නේ නැති විදිහට. අන්න එතකොට කිසිම ගැටලුවක් නැතුව ආශාවෙන් පින්කම් කරන්න පුළුවන්. නැත්නම් වෙන්නේ පිනක තීනකමක්වත් නැති වෙලා පිනක් වදයක් බවට පත් වෙනවා. නැතම් පිනක් මහා හරදරයක් බවට පත් වෙනවා. එහෙම පත් වුණාට පස්සේ ඒ ගෙවල් වල මිනිස්සු එන්නේ නිරන්තරයෙන්ම පින්කම් කරන එක ඈත් වෙනවා. අන්න ඒ නිසා තමයි සමන්ට පුළුවන් හැටියට ඒ පින්කම් සිද්ධ කරන්න කියලා අපි නිරන්තරයෙන්ම කියන්නේ. ඊළඟට බලන්න දැන් හාමුදුරුවෝ වඩම්මනවා නම් ඒ වඩම්මන ක්‍රම පිළිබඳව බලන්න. ඊළඟට ධානයට පූජා කරන දේවල් මොනවාද? පිරිකර මොනවාද? සදාන ලිස්ට් එකක්. සහෝදර සහෝදරියෝ ඉන්නවා නම් කට්ටියක් එක්ක කතා කරලා එහෙම නැත්නම් ගෙදර දොරේ තව අනෙක් කට්ටිය ඉන්නවා නම් මේගොල්ලෝ එක්ක කතා කරලා එයාලත් පූජා කරන්න කැමති මොනවා වේලා ස්වේච්ඡාවෙන් යම් දෙයක් පූජා කරන්න බලාපොරොත්තු වෙනවාද? අපි තුමු එකම ගෙදර පවුල් දෙකක් ඉන්නවා කියලා ටෝටල් සමාජලාවට එක 30ක් 40ක් වගේ දේවල් පූජා කරන්න බාර ගන්නවා වෙන පුළුවන්. ඔයාලා ධාන කටයුතු ටික බලන්න කිව්වොත් ඒක පහසුවක්. එහෙම නැතුව කතා නොකර ඒ වැඩ රාජකාරී කරන්නේ ගියාට පස්සේ මොකද වෙන්නේ? නෝන ගන්නෙත් නැහැ මහත්ය කරපු දේ. මහත්ය ගන්නෙත් නැහැ නෝන කරපු දේ. මහා අවුලක් බවට පත් වෙනවා. මේ ළඟදී අපිට ඒ වගේ පින්කමකට යන්න වුණා. ඒ පින්කමකට ගිහින් ඉවරලා ඉතින් අපි දන්නේ නැහැ අපි ගිහින් ඉවර වෙලා පිරිත් පින්කමක් තිබ්බා. ඊට පස්සේ පිරිත් තරවාසික පිරිත් දේශනාවක් ඒ අධ්‍යයනා කරලා ඒක අපි උපසියල්ලම අවසන් වෙලා සහෝදා ගාන. දැන් පිරිතට ගියයි පස්සේ පිරිත් මණ්ඩපේ කිසිම දෙයක් සූදානම් නැහැ. ඒ වගේම පිරිසට අවශ්‍ය කරන දේවල් පිළිබඳව හාන්පදිසියක දැනුමක් නැහැ. මොකද කරලා තියෙන්නේ දැන් මේ පෙරහැනින්ද දිනාට සාමාන්‍ය පෙළ විශ්වස්තල විභාගයේ කරන්න බලාපොරොත්තු වෙන පුංචි දරුවෝ දෙන්නෙකුට ආශිර්වාද කරන්න තමයි මේ පින්කම සූදානම් කරලා තියෙන්නේ. නෝන දන්නේ නැහැ මහත්යා කරන්නේ මොකද්ද කියලා, මහත්යා දන්නේ නැහැ නෝන කරන්නේ මොකද්ද කියලා, කවුද පින්කම් කරන්නේ කියලා එහෙම කිසිම කෙනෙක් ගැන කිසිම සාකච්ඡාවක් නැහැ. දෙන්න දෙමළ දෙක අන්තිමට මොකද කරේ? පින්කම කරන්න ගියාට පස්සේ දැන් කවුරුත් දැන්නේ පින්කම කරගන්න කොහොමද කියන ඉතල හාමුදුරන්ට පූජා කරන දෙයක් උදානම් කරලා නැහැ. දානෙට අවශ්‍ය දෙයක් ගෙනල්ලා නැහැ. එළම නිකුත් සංග්‍රහ කරන දේවල් ගෙනල්ලා නැහැ. ඒ ගෙනාපු දෙයක කිසිම නිම්මක් නැහැ. මෙච්චරක් ගෙනාවේ මේවා මෙතන තිබ්බේ එහෙම කිසිම කවුරුත් දන්නේ නැහැ. එක්කෙනෙක් එක පැත්තකට දුවනවා, තව කෙනෙක් තව පැත්තකට දුවනවා.
කිසිම දැනුවත් නැහැ අන්තිමට බැලින්න මහා කාලකෝටියක් බවට පත් වෙනවා මහා ආරවුලක් බවට පත් වෙච්ච එක තමයි අන්තිමට පින්කම සිද්ධ වෙන්නේ අන්තිමට අඳාගෙන දොඩාගෙන කෑ ගහගෙන රණ්ඩු වෙලා මේ මහා විනාශයක් බවට අන්තිමට පෞල් සංස්ථාව කවුරුහක් පත් වෙච්ච එක තමයි මේ පින්කම් කරන්නේ කියලා සිද්ධ වෙනවා මේ නිසා තමයි කියන්නේ පින්කම් කරනකොට ඉස්සල්ලා හොඳට ගෙදර කට්ටිය ඔක්කොම එකට එකතු වෙලා අපි මෙහෙම පින්කම් කරමු මේක අපි දන්න හැටියට ආනිසංස මේවයි පොඩක් පොතකින් නැත්නම් හොයා ගන්න පුළුවන් හාමුදුරුවෝ කෙනකින් අහ ගන්න පුළුවන් අහගෙන ඉවර වෙලා ඒ පිළිබඳව දැනුවත් වෙනවා එහෙම නැත්නම් තමන්ට අවශ්‍ය දේවල් තේරෙන්නේ නැත්නම් පන්සලට එන්න පන්සලට ඇවිල්ලා ඉවර වෙලා හාමුදුරන්ගෙන් අහන්න හාමුදුරනේ මෙහෙම පින්කම් කරගන්න ඕනේ ඒක නැත්නම් දන්න හාමුදුරන් හාමුදුරුවෝ කෙනෙක් හරි ඉන්න පුළුවන් අහන්න පොඩ්ඩක් මේ පින්කම කරන්නේ කොහොමද මේකට මොනවද අපි සූදානම් කරන්නේ අපිට මේ වගේ ප්‍රමාණයක් තමයි දෙහිහි ගන්න දරන්න පුළුවන් ඒකත් අපි මේ පින්කම බොහොම සාර්ථකව කරගන්නේ කොහොමද අපිට හාමුදුරුවෝ කී දෙනෙක් වඩම්වන්න පුළුවන්ද ඔයත් කුරුදු වෙන ඔක්කොම ලොකු හාමුදුරුවෝ වඩම්වන්න පොරකන අතරතුර අර මම ඉස්සල්ලා කිව්වා වගේ පොඩි හාමුදුරුවෝ කීප දෙනෙක් වඩම්වන්න තමයි ගෙදරට එහෙම වඩම්වන්නේ කවුද ඒ අයට මොනවද අවශ්‍ය පිළිකර කියලා දෙන්න ලබනත් අහන්න පුළුවන් මොනවද අවශ්‍ය කියලා එහෙම අවශ්‍ය දෙයක් තියෙනවා නම් ඒ දේව තමන්ට පූජ කරන්න පුළුවන් පරිසරයක් තියෙනවා නම් ශක්තියක් තියෙනවා නම් වස්තමක් තියෙනවා නම් ඒ දේවල් සම්පූර්ණ කරලා දෙන්න. ඒවා සංසාරයේ සැහැහෙන බලපානවා. මෙන්න මේ විදිහට මේ පින්කම සූදානම් කරගන්නවා. ඊට පස්සේ හාමුදුරුවන්ට කියනකොට අපේ තුමා අපි පිරිකස්නම් කරන්නේ හාමුදුරුවන්ට ඇවිල්ලා ඉවර සාමාන්‍ය සම්ප්‍රදාය තමයි පිරිත් මණ්ඩපේ බලලා කරලා ඒ කටයුතු සිද්ධ කරනවා. ඉතින් හැම දෙයක්ම හොඳට කරගෙන ඉවර වෙලා දානමය පින්කමක් නම් ඊට ඉස්සෙල්ලා දවසේ ගිහිල්ලා ඒ තාත් සූදානම් කරපු දේවල් ටික හොඳට ලියාගෙන ගිහින් හාමුදුරන්ගෙන් තවදුරටත් අවවාදන් සාසන අරගෙන මේ විදිහටම මේ පින්කම කරන්න ඕනේ කියලා ඒක සූදානම් කරගන්න පුළුවන්. එහෙම නැතුව කිසිම දෙයක් නැතුව තමන්ගේ මතයට පමණක් තමන් එහෙට දුවනවා මෙහෙට දුවන අන්තිමට පින්කමේ වැඩ ටික කෙරෙලත් නැහැ ඉතුරු වෙලා තියෙන්නේ එහෙට දුවපු මේ කිලෝමීටර් ගානේ මෙහෙට දුවපු කිලෝමීටර් ගානේ තමයි ඉතුරු වෙලා තියෙන්නේ. එහෙම නැත්තම් මහන්සියයි ගෙහෙපයි කඳු සරුවල් කරපු එකයි තමයි අන්තිමට ඉතුරු වෙලා තියෙන්නේ. ඒ කිසිම දෙයක් නැහැ. හරියට පිළිවෙලකට ඒ දේවල් ලියාගෙන කරගෙන සූදානම් කරගත්තා. ඒකට හැමෝටම පුළුවන් එක වගේ ගානේද සූදානම්. ඊළඟට ධානය සකස් කරනකොට පුළුවන් හිතියාවක් තියෙනවා නම් ගෙදර පවුලේ සියලු දෙනාම එකට එකතු වෙලා ඒ කටයුතු පිට කරන්න. මොකද බුදුහාමුදුරෝ දේශනා කරනවා තමන්ගේ අතින්ම කැපසරු ආකාරයේ යම් ධානයක් සකස් කරලා පූජ කරනවාද ඒ තමන්ගේ අතින්ම සකස් කරලා පූජ කරපු ධානේ අනිත් ධානයන්ට වඩා බොහොම ආනිසංස ජනකයි. අද තුරුදු වෙලා තියෙන්නේ කොහොමද කේතවිල් ප්‍රවිස්සයකට මේවා හරි කරදරයි. ඔයා ලියන්න ඕනේ මහන්සි වෙන්න ඕනේ. ඔය කීයක් හරි ගියාට කමන්නේ නැහැ. කේතවිල් ප්‍රවිස්සයකට දෙනවා ඕඩර් එක. ඕඩර් එක දුන්නයි පස්සේ මොකද කරන්නේ? ඔන්න දුන් දාන විදිහට ගෙනල් ඉවර වෙලා මේකයක් ගාල් ඉවර වෙලා මේකේ උඩ ලස්සනට භාජන ටික තියලා තින්න. ඉතින් අර සමහරවිට මංගල උත්සවයක් වෙදින් එකක් වගේ. එහෙම මේ කරලා Taman ධානයක කිසිම සූදානමකුත් නැහැ මොකද්ද කියලා කියන දන්නේ නැහැ ඒකට කෝල් එකක් දීලා පඩු ටික දෙන්නකට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා දන් දෙනකොට දාන ප්‍රති දාන සහායක දාන දාස කියලා තුන් දෙනෙක් ඉන්නවා කියලා මේ දාන ප්‍රති කියලා කියන්නේ මේ ධනිය වියදම් කරපු ප්‍රමාණය නෙමෙයි ඔයත් හොඳට තේරුම් ගන්න ආදනම් අතිපු මුදලාලි තමයි එහෙම නැත්නම් තැබෑරුම් මුදලාලි තමයි සුදු මුදලාලි තමයි දාන ප්‍රතියෝ සමහර වෙලාවට මේ කුඩු ගංජා මේ වගේ දේවල් විකුණන මිනිස්සු පන්සල් වලට උදව් කරාම එහෙම නැත්නම් වෙනත් දේවල්ට උදව් කරාම අපේ හාමුදුරුවෝ මේ සැබෑරුම් මුදලාලිව වර්ණනා කරගෙන මේ තමයි මේ මුළු ගමේම ඉන්න මේ ප්‍රදේශයේම ඉන්න දානපතිය කියලා. බුදුහාමුදුරුවෝ දානපති කියලා කියන්නේ එහෙම නෙමෙයි. බුදුහාමුදුරුවෝ දානපතියෙක් කියලා කියන්නේ තමන් හරි හම්බ කළා වූ ධනේ යමක් වියපහදම් කරලා තමන්ගේ අතින්ම බොහෝම ශ්‍රද්ධාවෙන් විෂ්ණු මහන්සියලා තවදුරටත් සතුටු වෙන විදිහට ඒ කැපකරු ආකාරයෙන් ලස්සනට යම් දානයක් සූදානම් කරලා ගෞරවයෙන් යුක්තව යම් කෙනෙක් ඒ දානිය සුදුසු ආකාරයෙන් ඉතා සුදුසු ආකාරයෙන් පූජා කරනවා නම් අන්න එයා තමයි දානපතිය කියලා කියන්නේ. දාන සහායක කියලා කියන්නේ දානපතියට තමයි ආනිසංස වැඩිම. ඊට පස්සේ ආනිසංස තියෙන්නේ දාන සහායකයාට. දාන සහායකෙක් කියලා කියන්නේ දැන් අපි හිතමුකෝ යම් කිසි කෙනෙක් ඉන්නවා ඒ ධනයට වියපහදම් කරන්න පුළුවන් හැකියාවක් නැහැ. එයා ධනවත් නැහැ. නමුත් එයා කල්පනා කරනවා නමුත් මගේ සමයෙන් මට යමක් කරන්න පුළුවන් කියලා එයා මොකද කරන්නේ? වියදම් කරන්න බැරි වුණාට මුලින් ඉඳන්ම අර ධානියට තමන්ගේ සමයේ වියපහදම් කරනවා. තමන් මහන්සි වෙනවා. තමන් උයන්න තියන අවශ්‍ය දේවල් සකස් කරනවා. මේ කඩේට ගිහිල්ලා අවශ්‍ය කරන දේවල් දේනවා. අනිත් දේවල් ගැන හොයලා බලනවා. පන්සලට ගිහිල්ලා අවශ්‍ය දේවල් ගෙදර අරගෙන එනවා.
තමන් ඒව ගෞරවයෙන් කරන්නේත් නැතුව සැපසරු ආකාරයෙන් ඒව පිළියෙල කරන්නේත් නැතුව මොකද කරන්නේ ඒ දානිය ඔහේ අර හරියට බුෆේ සෙට් එක ගෙනල්ලා පැත්තකින් තියෙන හාමුදුරුවන්ට ඒ දෙක දෙතුව නැත්නම් හාමුදුරුවෝ පිට පාට යනවා වගේ දෙන්න නැගිටලා ගිහිල්ලා අවශ්‍ය දානිය ටික බෙදාගත්තු තත්ත්වෙට කටයුතු කරන යම් කෙනෙක් ඉන්නවා නම් එතන මේගොල්ලෝ තමයි දාන දාසයෝ කියලා කියන්නේ මේගොල්ලන්ට අර දාන සහායක කියන තැනැත්තාට වැටෙච්ච තරමින් වාසි අන්තිමට පවුල කැඩෙනකන්කට නම් පින්කම් පාවිච්චි වුණේ ඒ පින්කමෙන් ඇති වැඩක් ඇත්තේ නෑ මොකද ඒකෙන් ලබන්න පුළුවන් අන්තිමට ඒ අපරාධي අපි පින්කම් කළේ කියලා කිනින් ඈත් වෙනවා මිසක් ඒ පින්කම් වලට ආශාව ඇති කරගෙන සමන්ත හැටි උපරිම ආශාවෙන් පින්කම් කරන්නේ කියලා පෙළඹෙන්නේ නෑ මොකද ඒක නැති පාවීම ඒ තුල සිද්ධ වෙනවා අනේ ඒ නිසා බොහෝම පරිස්සම් වෙන්න ඕනේ මේ පින්කම් සිද්ධ කරනකොට ඊළඟට අපි කොහොමද හාමුදුරුවෝ වඩම්මනකොට හාමෙන් වාහන කීයක් හාමුදුරුවෝ වඩම්මන්න මේ යවන්න ඕනේ ඒක සුදුසු වෙලාවට වගේ සමහර වෙලාවට අපේ හාමුදුරුවෝ විහාරස්ථානයේ සමහර වැඩ කටයුතු තියෙන්න පුළුවන් ඒකට ඒ දේවල් සමහරවට පවර්ලා කරලා එන්න කරන්න යම් වෙලාවක් යන්න පුළුවන් ඒකනේ අදතුම හාමුදුරුවෝ 11ට එන්න කිව්වා නම් හරියටම 11ට යන්නේ ඒක නෙමෙයි පැය කාලයක්වත් පොඩ්ඩක් වේලාසමින් ඉඳලා හාමුදුරන්ට දානක වඩම්මන්න ආපු බවත් හාමුදුරුවන්ට ඉක්මනින් සූදානම් වෙලා සිවුරු ඇඳලා පොරවල් ඉවර වෙලේ අවශ්‍ය කරන විදිහට සූදානම් වෙලා එන්න සුදුසු කාලයක් කියන්නේ. එහෙම නැත්නම් සමහරවිට සමහර දායකයෝ 12ට ගානේ තියෙන 11 මාට 11 45ට විතර තමයි පන්සලට එන්නේ. ඇවිල්ලා ඊට පස්සේ බුද්ධ පූජා පූජා කරන්න විනාඩි 5ක් 10ක් විතර යනවා. ඊට පස්සේ හාමුදුරුවෝ සූදානම් වෙන්න තව විනාඩි 5ක් 10ක් විතර යනවා. ඊට පස්සේ ගෙදරට එනකොට මොකද වෙන්නේ? නිකම්ම 12 වෙලා. ඊළඟට මේ නරක කුරුද්දක් තියෙනවා සමහරවිට අපේ භික්ෂුන් වහන්සේලාගේ දානියට වඩින්නේ බොහෝම කරක් කියලා. දානියට වඩින්නේ අපිටම 11ටද වෙනවා. මනේ 11ටවත් දානියට වැඩම කරන්න ඕනේ. 11ට එන්නේ නැතුව 11:45ට විතර තමයි එන්නේ. 11 මාර්ක විතර එන්නේ. ඒ අදිල්ල ඊට පස්සේ හරි බැරි ගැවිලා කියන්න තියෙන වැල් වටාරම් ඔක්කොම කියලා ඉවර වෙනකොට සමහරවිට 12 මාර විතර වෙනවා. ඔක්කොම කතා ටික ඉවර වෙනවා. 12 මාර වෙනයි පස්සේ ඊට පස්සේ බලගන්න වෙලාවක් තියෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? එක එක්කෙනා එක එක්කෙනාගේ මූණ බලාගෙන ඉවර වෙලා හරි ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ගිහියකට ප්‍රශ්නයක් බවට පත් වෙනවා. විශ්ව මහන්සියලට ප්‍රශ්නයක් බවට පත් වෙනවා. මේ දේවල් අපිට වැරදිච්ච දේවල්. මේ දේවල් ඒ ධාමිකට යනකොට විශ්ව මහන්සියලට මොකද වෙන්නේ ඕනේ? අඳුම ගන්න 11 වෙනකොටවත් ඒ ස්ථානයේ දානකලද වැඩම කරන්න ඕනේ. 11ටවත් ඒ විශ්ව මහන්සියලා වඩම්මවන්න පුළුවන් ආකාරයෙන්, තමන්ගේ නිවසට වඩම්මන්න පුළුවන් ආකාරයෙන් ගිහි තුනතුරු ඒ ස්ථානයට යන්න ඕනේ. අමේ විදිහට මේ කටයුතු දෙපාර්ශ්වයේම ඉතා හොඳින් එකිනෙකාගේ එකිනෙකාගේ ශ්‍රද්ධාව වර්ධනය වෙන විදිහට කරගන්නවා නම් ඒකෙන් ගොඩක් තින් සිදු කරගන්න පුළුවන්. අන්න ඒ නිසා ඒ කාරණා පිළිබඳව සියලු දෙනාම ගිහි පැවිදි දෙපාර්ශ්වයේම බොහෝම කරුණාවෙන් කල්පනා කරලා බලනවා නම් ඒක ගොඩාක් හොඳ කාරණාවක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි ඊළඟට පින්කම් කරලා අවසන් වුණාට පස්සේ ඒ පිළිබඳව හොඳට හිතලා කල්පනා කරලා සන්තෝෂ වෙන්නේ. ඒ පිළිබඳව හිතලා කල්පනා කරලා සන්තෝෂ වුණාම තමයි ඒක කින තවටවත් වර්ධනය වෙන්නේ. මෙන්න මේ විදිහට තින්කමක් පිටක මම සාමාන්‍ය පරාසයක් උදව් දැනුවත් කලේ
ගොඩාක් වෙලාවට සමාජ මට්ටමේ පින්කම් කරන්නට ගියාට පස්සේ වරද්ද ගන්න කරුණු කාරණා පිළිබඳවම මේ අවස්ථාවේදීම කතා කළේ. මොකද මේ මාතෘකාව තුළදී දාන ආදී පින්කම් සිදු කිරීමේ ආනිසංස පිළිබඳව බුදුරජාණන් වහන්සේ මේ උග්‍ර කියන ගෘහපතිතුමාට දේශනා කරනවා. ඉතින් ඒකත් අරගෙන ඉඳලා අද සමාජයේ වර්තමානයේ සිද්ධ වෙන වැරදි පිළිබඳව පොඩ්ඩක් ඔයත් අන්ව දැනුවත් කළේ ඒ වැරදි කාරණා පිළිබඳව අවබෝධයක් ඇති කරගෙන ඒවයින් වැළකීලා ඒ හොඳින් පින් රැස් වෙන ආකාරයෙන් පින්කම් නැ පින්කමක් කරනකොට හොඳට මතක තියාගන්න පින්කමක් කරලා අසතුටු වෙන විදිහට හෝ පින්කමක් කරලා අවසානයේ තරහ මරණ ඇති කරගන්න විදිහට නෙමෙයි පින්කමක් කරලා තමන්ගේ හිත ඒ පින්කම පිළිබඳව සතුටින් ප්‍රමෝදයට පත් වෙන විදිහට ඒ පින්කම් සිද්ධ කරගන්න. ඒ එතනදි විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා වෙන්න පුළුවන් එහෙනම් වහන්සේලා වෙන්න පුළුවන් අපේ එක පැත්තක් කියනවා දිහියත්තන්ට බාධාවත් නොවන විදිහට අපහසුවක් නොවන විදිහට දිහි පෙන්වතුන්ව සූරා නොකන ආකාරයට ඒ කෙනාට දරන්න පුළුවන් ආකාරයට ඒ කෙනාට වදයක් නොවන ආකාරයට පින්කම් සිද්ධ කරගන්න. නැත්නම් අන්තිමට මේක වදයක් බවට පත් වුණාට පස්සේ මිනිස්සු පන්සලට මේකත් අත්හැරලා දානවා. ඒ අත්හැරලා දැම්මට පස්සේ ඒ කටයුතු කරන්න කියන්නේ කෙනෙක් අන්තිමට ඇත්තේ නැහැ. අන්න ඒ නිසා බොහෝම පරිස්සම් වෙන්න පින්කම් සිදු කරනකොට ඒ පින්කම් කොහොමද සිද්ධ කරන්නේ කියන කාරණාව පිළිබඳව. මේ ළඟදී අපි මෙහි මේ ආරාමයක පින්කමක් සිද්ධ කළා. පොත්පලෙන් දීමේ පින්කම විදිහට මේ පින්කමේදී අපිට දකින්න ලැබුණේ ගොඩාක් වෙලාවට ඒ මෙහිමින් වහන්සේ මිනිස්සුන්ට එපා වෙන විදිහට බැරි කරපටවලා ඒ වගේම අවසානයේ දායකයෝ විශ්වාස වෙන විදිහට දායකයෝ තරහකාරයෝ බවට පත් වෙන විදිහට වැඩ කටයුතු සිද්ධ කරන ඉවර වෙලා අන්තිමට ඒ පින්කම වෙනුවට හැමෝම ඒ විහාරස්ථානයෙන් ඈත් වුණා. පිරිසක් බවට පත් වෙන විදිහට තමයි අන්තිමට පින්කම සිද්ධ කළේ. පින්කම සිද්ධ කරගත්තු කවුරුත් ඒ කියන්නේ පින්කම සිද්ධ කිරීමෙන් සතුටට පත් වුණා. නමුත් සිතේ දොසක් තියාගත්ත අනේ ආයෙනම් මේ ආරාමයට එන්නේ මේ ආරාමයට ඇවිල්ලා අපිට පින්කම් කරන්න බෑ. හරි අමාරුයි මේ කෙනත් එක්ක පින්කම් කරන්න. ඒක නිසා අපි පින්කම් කරනකොට අපේ මිනිසුන්ගේ ශ්‍රද්ධාවක් වර්ධනය වෙන විදිහට නැවත මිනිස්සු ඇවිල්ලා අපිත් එක්ක එකතු වෙනවා. අනේ හාමුදුරුවනේ අපි මෙහෙම පින්කමක් කරමු නේද? ඒක පින්කම අපි හොඳට කළා නේද? කොච්චර ලස්සනද? කාටවත් බරක් නෙමෙයි නේ. මේ විදිහට ඒක සුදුසු මට්ටමින් කරලා කියලා කටයුතු සම්පාදනය කර ගන්නවා නම් මේ ආරවුල් කිසිම දෙයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා පින්කම් කරන අයත් පින්කම් සඳහා අනුශාසනා කරන අයත් විශේෂයෙන්ම බොහොම පරිස්සමෙන් ඒ කටයුතු පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. පැවිද්දන් විසින් ගිහිපෙන තුන්ගේ සත්භාව විනාශ නොවන ආකාරයකට ගිහිපෙන තුන සමන්ත හැකි උපරිම දායකත්වයක් සාසනික දායකත්වයක් ලබා දෙන අරමුණින් නැවත නැවතත් පින්කම් කිරීම සඳහා පැමිණෙන ආකාරයේ ඒ පින්කම් සඳහා දායකත්වයන් දරන්නට උනන්. එතකොට බොහෝම හොඳ කටයුත්තක් බොහොම හොඳට පින්කම් කරන්න සුදුසු පරිසරය අපිට ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් ධර්මයේ තුල දේශනා කරනවා මේ පින්කම් සිදු කරනකොට මොන විදිහටද භික්ෂුන් වහන්සේලා හැටියට ඒ කටයුතු සඳහා ආවාදාන සාසනා ලබා දෙන්න ඕනි, මොන විදිහට දේවල් සූදානම් කරගන්න ඕනි, එහෙම පින්කම් කරහම තියෙන ආනිසංස මොනවාද, එහෙම පින්කම් නොකිරීමෙන් තියෙන දුක් විපාක මොනවාද, මෙන්න මේ පිළිබඳව දේශනා කරනවා. මේ හැම දෙයක් පිළිබඳව ධම් දීමෙන්, සිල් රැකීමෙන්, භවනා කිරීමෙන්, සුගති සම්පත් ලැබීමෙන් මේ හැම හේතින්ම තියෙන ආනිසංස පක්ෂය පිළිබඳව කතා කරපු බුදු පියාණන් වහන්සේ අවසානයේදී මේ උග්‍ර කියන සුභපතිතුමාට දුක්ඛ සමුදය නිරෝධ මාර්ග නැත්නම් අනිත්‍ය ආදී ලක්ෂණයන්ගෙන් ප්‍රතිමණ්ඩිතෝලා වූ නැත්නම් දුක්ඛ උනා වූ යම් ධමයක් තියෙනවද නිවන පිණිස හේතු වන කෙලෙස් පැවීම දැලීම පිණිස හේතු වන යම් ධමයක් තියෙනවද යම් චතුරාර්ය සත්‍යයක් තියෙනවද ඒ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍යයෙන් ධර්මීය දේශනා කරනවා. අන්නෙම චතුරාර්ය සත්‍යයෙන් ධර්මීය දේශනා කළාට පස්සේ මේ උප කියන ගෘහපතිතුමා අනාගාමී ඵලයට පත් වෙනවා. ඒ අනාගාමී ඵලයට පත් වුණා වූ කෙනෙකුගේ විශේෂ හේතු කාරණාවක් වෙනවා, විශේෂ ලක්ෂණයක් තියෙනවා. ඒ ලක්ෂණය තමයි සාමාන්‍යයෙන් සාමාන්‍ය කෙනෙක් සෝවාන් කෙනා සකදාගාමී කෙනත් පංචශීලයේ සමාදන් වෙනවා. හැබැයි මේ පංචශීලයේ භ්‍රාමචාරීක පංචශීලයක් බවට පත් වෙන්නේ නැහැ. ප්‍රත්‍යඥ කෙනා රකින්නා වූ ආකාරයේ කාමීසු නිස්සාරා කියන ශික්ෂාපදයක් සහිත පංචශීලයක් තමයි සමාදන් වෙන්නේ. නමුත් අනාගාමී ඵලයට පත් වෙච්ච කෙනාගේ ඉබේම නිත්‍ය සීලයේ බවට පත් වෙනවා භ්‍රාමචාරීක පංචශීලයේ. ඒකට අනාගාමී ඵලයට පත් වෙච්ච කෙනා කාමීසු නිස්සාරා කියන ශික්ෂාපදයේ කාමීසු නිස්සාරා කියලා සමාදන් වෙන්නේ නැහැ. ඒ වෙනුවට එයා ඒ ශූන්‍ය නිසල් පදයේ
අධ්‍යාත්මචර්යාව වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සමාදන් වෙනවා. ප්‍රාණඝාතයෙන් වැළකීමත්, සොරකමින් වැළකීමත් අධ්‍යාත්මචර්යාව ඇති. ඒ වගේම බොරු නොකීමත්, නැත්නම් මද්‍රව්‍ය පරිහරණයෙන් වැළකීමත් කියන කාරණා පහ මේ අනාගාමී තැනැත්තෙකුගේ නිත්‍ය සීලයේ බවට පත් වෙනවා, ජීවිතයේ බවට පත් වෙනවා. ප්‍රති ජීවිතයේ බවට පත් වුණාට පස්සේ කිසිම හේතුවක් නිසාවත් ඒකෙන ඒ සීලාදී ගුණධර්ම ආරක්ෂා කරනවා මිසක් ඒවා කැඩීම සඳහා උත්සාහවත් වෙන්නේ නැහැ. දැන් මේකෙනත් මොකද කරන්නේ? අනාගාමී ඵලයට පත් වුණාට පස්සේ ඉතේම ධර්මචරිත පංචශීලයේ සමාදන් වුණු උත්තමීන් වහන්සේ කෙනෙක් බවට පත් වෙනවා. එනම උත්තමීන් වහන්සේ කෙනෙක් බවට පත් වෙලා අනාගාමී ඵලයට පත් වුණු උපාසකයෙක් බවට පත් වෙලා බුදුරජාණන් වහන්සේ ධර්මීය දේශනා කරලා අවසන් වුණාට පස්සේ උන්වහන්සේට නමස්කාර කරනවා. උන්වහන්සේට වන්දනා කරනවා. උන්වහන්සේට වන්දනා කරලා කියනවා, ස්වාමීනි, ඔබ වහන්සේගේ ශාසනයෙන් මට ඉතා හොඳ ඵලයක් ලබා ගන්න පුළුවන් වුණා. මේ ශාසනය මට මේ ජීවිතේදීම දකින්න බලන්න පුළුවන් හැකියාවක් ඇති වුණා. දැන් තෙරපි ඔබට කියා දුන්නා, විශේෂයෙන් සංහාව දුරු කිරීම නිවන නිසා, සංහාව නැසීම නිවන නිසා මේ නිවනට මැත්තේ නැතන් සරස්කාරයෙන්ම නිවන් දකින්නට මැත්තේ නිවන සාපේක්ෂව ස්පර්ශ කරන්න පුළුවන්. අන්නේ ඒ කටයුතු කියා දෙනකොට තමයි මේ දාන ආදී පින්කම් පිළිබඳව අපිට වැරදි කාරණා ඇති වෙන්න පුළුවන් තැනොත් වැරදියක ඒ දේවල් කරගන්න ආකාරය අවසානයේදී නිවනේ ඇතවන ආකාරය පිළිබඳව කියා දුන්නා. දැන් මේක මුකට කරන්නේ මේ ආකාරයෙන් මේ උපගත ප්‍රතිතුමාත් මේ විදිහට මේ පින්කම් සිදු කරන ඒ වාගේම නිතර පිළිහි යෙදෙන කෙනෙක් බවට මේ ආකාරණාවක් සමගම සිද්ධ වුණා. ඒ වගේ මේකදී මයන්ග චිත්ත ප්‍රසාදය නිරන්තරයෙන්ම ඇති වුණා කියලා ධර්මයේ තුල දේශනා කරනවා. ඒ වාගේම දැන් මේ උද්ද ගෘහපතිතුමා අනාගාමී ඵලයට පත් වුණාට පස්සේ මෙයාට හිටියා භාර්යාවරු හතර දෙනෙක්. ඒ භාර්යාවරු හතර දෙනාත් සමග සාමභෝගී ජීවිතයක් ගත කරන. එහෙම නැත්නම් සාමාන්‍ය අභිසමියන් විදිහට හැසිරෙන සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා දකින්න බලන්න ලැබෙන්නේ නැහැ. ඒකද යාද කාමරාගී කියන සංයෝජන ධර්මතාවය ප්‍රහීන නිසා නැවතත් සාමභෝගී ජීවිතයක් සඳහා නොපෙනෙන ස්වභාවයක් තමයි මේක නට තියෙන්නේ. අනිත් ඒ නිසා අනුසුරුවම යා මේ ධර්මයේ ශ්‍රවණය කරලා අනාගාමී ඵලයට පත් වුණාට පස්සේ තමන්ගේ නිවසට ගෙහෙන්න තමන්ගේ භාර්යාවරුන් හතර දෙනා වෙනත් පුරුෂයන් හතර දෙනෙකුට ඒ අයගේ කැමැත්තෙන් සරණ පාවා දීම සිද්ධ කරනවා. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ඒ කාරණාව පිළිබඳවත්. ඒ වගේම එතනින් ඉදිරියට මේ උද්ඝෘහපතිතුමා කෙරෙහි දකින්නට ලැබෙන විශේෂ කාරණාවන් පිළිබඳවත් සාකච්ඡා කරන්නේ. මේ කාරණාවන් පිළිබඳවත් ඔබගේ අවධානය ඉතාම හොඳින් යොමු කරන්නට කියලා වෙලා ඉල්ලා සිටිනවා. ඒ අද දවසේ අපි විශේෂයෙන් සාකච්ඡා කරන්නට යෙදුනේ මේ උද්ඝෘහපතිතුමා විශේෂයෙන්ම දැන් මේ ධර්මය අවබෝධ කරපු ආකාරයත් අවබෝධ කිරීමේදී අනුසූර කතාවෙන් ධර්මයේ දේශනා කරන ලද ආකාරයේ පිළිමතවත් එහි දාන කතා, සීල කතා, සංඝ කතා, කාමයන්ගේ ආධිනව කතා සහ නික්කම්හි ආනිසංස පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයත් මේ නිවන කියන කාරණාව නැත්නම් නිවන කියන ධර්මතාවය නිවන් දැකීමට නිවන් පසක් කිරීමට මාර්ගයෙන් අනුමාන ඥානයේ යෙදව තමන්ට ස්පර්ශ කර හැකි ආකාරයේ පිළිබඳවත් එහෙම ස්පර්ශ කරන්නට යෑමේදී වැරදි කාරණා නිසා වැරදි ආකාරයෙන් තින්දහම් කටයුතු සිදු කරලා ඒ සමන්ති සිතේ නැගෙන්නා වූ පුණ්‍යසිතිවිලි විනාශ වෙන ආකාරය පිළිබඳවත් අපි විශේෂයෙන් සාකච්ඡා කරන්න තියෙනවා. මේ කාරණා පිළිබඳව ඔබගේ අවධානය විශේෂයෙන් යොමු කරන්නට කියලා බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනේ. දැන් සිට ඉදිරියට මේ ධර්ම දේශනාවේ ඉදිරියට තිබෙනා වූ කාරණා පිළිබඳවත් අපි ඔබට ඉදිරි සඳුදා ධර්ම දක්ෂිනාව තුළින් කියා දෙන්නට බලාපොරොත්තු වෙනවා. මේ කාරණා කිසිම කෙනෙකුට අපහාසයක් නින්දාවක් කරන්නට නෙමෙයි. පින්කම් සඳහා වැඩම කරන අවස්ථාවවලදී අපි අපේ ඇහැට දැක්කා වූ අපේ ජීවිතයේ ඇත්තක්තාව වූ කාරණාවන් පිළිබඳවයි ඔබ පොදුවේ දැනුවත් කළේ. ඒ දැනුවත් කිරීම සිද්ධ කළේ අන්න එකක් ඒක පාඩමක් හැටියට අරගෙන ඉතා හොඳින් ඒ වැරදි දුරු කරගෙන හොඳින් පින්කම් කරන පිළිසක් බවට පත් වෙන. ඒ සඳහා අනන්ත බුදුගුණ බලයෙන්, ධම්මගුණ බලයෙන්, සංඝගුණ බලයෙන් සියලු දෙනාටම කායික සුවයත්, මානසික සුවයත්, සියලු ජීවනයත් උදා වේවා කියලා ආශිර්වාද කරනවා. එනවා මේ අද්දවසේ සංඝා ධර්ම දර්ශනාව ප්‍රවණිය කළා වූ සිනතුන් සියලු දෙනාටම අනන්ත බුදුගුණ බලයෙන්, ධම්මගුණ බලයෙන්, සංඝගුණ බලයෙන් කායික සුවපත් භාවය වේවා, මානසික සුවපත් භාවය සියලු ජීවනයේ වේවා. අපනමින් මේ කර්ලව ගියා වූ සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වාගේම ලෝකපාලක සාසන මාමකාදී සියලු දෙවියෝ
මේ පින් අනුමෝදන් වෙලා ඔබ අප සියලු දෙනාම තිහෙන් ආරක්ෂා කරස්වා හතන බෝධියකින් නිවන් සුවයෙන් සැනසෙන්නට මේ පින් හේතු වාසනාම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙමු ඒ වාගේම සෙත්ගතා සත්‍යයනා කළා සෙත්පතන සියලු දෙනාටම යහපතක්ම සිද්ධ වේවා කියලා අභිවාදන සීලෙස නිසං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයු රෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නේවචාතෝ නිබ්බාන සම්පති ඉමිනාතේ සමිජ්ජතු දෙවියන්ටත් පින් දෙමු ආකාශත්තාච බුම්මත්තා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තාච බුම්මත්තා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තාච බුම්මත්තා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා